නවතම වීඩියෝ නරඹන්න සියත TV subscribe කරන්න නවතම වීඩියෝ දැමූ සෙනින් එසෙනින් දැනගන්න bell button එක click කරන්න ග්‍රාමෙන් පසු අපි සූදානම් අපේ පිළිසඳර වෙත යමු වෙන නමුත් ඊට කලින් අනුෂමිට මේ පුවත් වාර්තා දෙක තුනට ඉක්මනින්ම අවධානය යොමු කරලා එමු එකක් මෞබිම පුවත්පතේ සඳහන් වෙන විල්පත්වේ අකර 2388 කෙලිකලාට රිෂාට් නොතීසි එය අරුණ වාර්තා කරන්නේ නැවත නොතීසි නිකුත් කර ආකාරයට විල්පත්තු නඩුවට රිෂාට් යලි නොතීසි නිකුත් කරයි කියලා අරුණ එක වාර්තා කරනවා ඔය අතරේ අර මේ බොහෝ ප්‍රදේශවලට වදුරක් බවට දැන් පත්විමින් තිබෙන පළගැටියා පිළිබඳව කහතිත් පළගැටියා පිළිබඳව පළගැටියා මර්ධනයේට ඉනා එහෙත් මාවතගමට ඒකත් ප්‍රශ්නයක් දැන් මේ විලෝපිකයක් විදිහට මේ ස්වභාවික විලෝපිකයක් විදිහට හඳුනාගත්තට මයිනා මාවතගම මයිනෝ නෑලු හේතුව රිලෝන් විසින් මයිනන්ගේ බිත්තර කූඩු විනාශ කර දමනවලු ඒක ඊළඟ ප්‍රශ්නයක් බවට පත් වෙනවා මේ සබහාදාමේ තියෙන හරි අපූරු තැන් මේ විදිහට අපිට මුණ ගැහෙනව මේ වගේ පුවත් වාර්තා තුලින් එහෙම තියෙද්දී අපි යමු අපේ පිළිසඳර වෙත මේ පිළිසඳර වෙත යන්න හසන්ත විජේනායකගේ හුරේරා කාටුන් එක හොඳයි කියලාත් මට හිතෙනවා මනාපංක ලෑස්තිලු සර් පොරොන්දුත් ලෑස්තිලු බා පොරොන්දු ලෑස්ති කරගෙන බොහෝ දෙනා ඉන්න වෙලාවක දීපු පොරොන්දු හරියට කරේ නැති වුණා මොකද වෙන්නේ කියලා ආසන්නතම උදාහරණත් එක්ක අපිට අද කතා බහ කරන්න පුළුවන් වෙවි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ රාජකරුණ මහතායිනෝ සුබෝදසන සුබෝදසන අපි මේ විරාමයට කලින් පෙන්නමින් හිටියේ ඊයේ දවසේ සිදුණු සිදුවීම සිරිකොතේදී නායකයින්ව ජනතාව විසින් කරේ තියාගෙන ගියපු පක්ෂයක් නමුත් ඊයේ දවසේදී නායකයින් ජනතාවගේ ප්‍රශ්න වලට සවන් නොදුන්න ආකාරයක් තමයි පේන්න තිබුණේ මේකද ඇත්තටම ඔබතුමාලට UNP එක ඇතුලේ තිබ්බ ප්‍රශ්නේ මම හිතන්නේ මේ ඒ වෙච්ච සිදුවීම ඇත්තටම 2001 දීත් අපි දකින්න ලැබුණා එක්සත් ජාතික පාක්ෂිකයන් විසින් පෞගිය මෑත ඉතිහාසයේදී පෞගිය අවුරුදු 20 ගත්තොතින් දෙවතාවක් ලබා දුන්න අවස්ථාව රජයක් ගෙනින් 2001 දී ඒ වගේම 2015 දී මේ අවස්ථා දෙකේදීම මගේ පෞද්ගලික මතයත් පාක්ෂිකයන්ට සාධාරණයක් ඉටු වුණේ නැහැ දේශපාලන පරිගැනීමට ලක් වෙච්ච විශාල පිරිසක් ඉන්නවා ඒ කියන්නේ 1994 ඉඳන් මේ වෙනකොට විශාල පිරිසකට දේශපාලන පරිගැනීමට ලක් වෙලා තියෙනවා කියන්නේ තමන්ගේ උසස් වීම දේශපාලනයේ හිඳ නතර වෙලා තියෙනවා. එහෙම නැත්නම් ඒ අයට සුදුසු ට්‍රාන්ස්ෆර්ස් ලබා ගන්න බැරි වෙලා තියෙනවා. වගේ නොඑක රැකියාවල් ලබා ගන්න බැරි වෙලා තියෙනවා. එක්සත් ජාතික පාක්ෂිකෙක් වීම නිසා රජයේ රැකියාව කරපුවගෙන චෝදනා තියෙනවා. ලොකු ගැටලු වගේක් තියෙනවා. ඒ අයට සාධාරණයක් උන්නේ නැහැ. ඒක 2001 දී උනේත් නැහැ. 2015 දී උනේත් නැහැ. ඉතින් මෙන්න මේ වගේ පීඩනයකින් තමයි එක්සත් ජාතික පාක්ෂිකයන් ඉන්නේ. ඉතින් ඇත්තටම ඒ පීඩනයෙන් එළියට ආපු අවස්ථාවක් තමයි ඊයේ දිනේදී උනේ. මේක මේ මම හිතන්නේ පොළොවේ පය ගහලා ඉන්න ඕන එක්කිට තේරෙන දෙයක්. නමුත් එක්සත් ජාතික පක්ෂයේ දැන් ඉතුරු වෙලා ඉන්න කිහිප දෙනෙක්ට ඒ අයට නම් මේක තේරෙන්නේ නැහැ. මට තේරෙන්නේ නැහැ. ඇයි ඒ අයට තේරෙන්නේ නැත්තේ කියලා. බහුතරයක් මේ චෝදනාව එල්ල කරා එක්සත් ජාතික පක්ෂ නායකින්ට ඉතින් මේ වගේ දේවල් මේ හරි එක්කෙනෙක් කෑ ගැහුවා නම් දෙන්නෙක් කෑ ගැහුවා නම් පස් දෙනෙක් කෑ ගැහුවා නම් හිතන්න පුළුවන් මේක මේ හදලා ඉව් එකක් කියලා. නමුත් මේ වගේ විශාල පිරිසකගේ මතය මේක තමයි එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ 99%ක්ගේ මතය. ඒක මේ අපි ගමට ගියාම ඒක හොඳට තේරෙනවා මීට වඩා. නමුත් මේ සුළු පිරිසකට මේක තේරුම් ගන්න ඌමනාවක් නැද්ද? එහෙම නැත්නම් මේක තුලින් තමන්ගේ මේ තනතුරු කීපයක් රැකෙනවද?
එහෙම නැත්නම් වෙනත් ඩීල් එකක්ද කියන එක මට අවසාන වශයෙන් කියන්න බෑ. නමුත් මේ අද එක්සත් ජාතික පක්ෂයේ වෙනසක් බලාපොරොත්තු වුණා. මේ වෙනස ගොඩක් කාලයක් ඉඳන් බලාපොරොත්තු වුණා. ඉතින් මේ මේක නායකත්වයේ ඉඳන් මේ වෙනස බලාපොරොත්තු වෙලා හිටපු ජනතාවට ඒ සාධාරණ ඉල්ලීමට උනේ නැති අවස්ථාවක්. පෞගේ ජනාධිපතිවරණයේදී පැහැදිලිවම අපිට ජනතාව කිව්වා සජිත් දාන්න නැතුව ජනාධිපතිවරණයට ඡන්දෙ ඉල්ලන්න එන්න එපා කියලා. මම ගම්පහ දිස්ත්‍රික්කයේ අපේ පාර්ලිමේන්තුවේ නියෝජනය කර මන්ත්‍රීවරුන් 11ක් ඉන්නවා. ඒ 11ගෙන් ඉස්සල්ලාම මම මේ හිතා ගෞරවණීය ලෙස අපේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාටත් අපේ මගේ මතය ප්‍රකාශ කරලා සජිත් ප්‍රේමදාස මැතිතුමා වෙනුවෙන් හිටගත්තා. ඒ මොකද මහජන නියෝජිතයෙක් හැටියට අපි ජනතාවගේ ඉල්ලීමට ඇහුම්කන් දෙන්නේ නැත්නම් මම හිතන්නේ මේ 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 මේක අර ජනතාවත් එක්ක යන ගමන ගෙනියන්න බෑ. ඒ ජනතා ඉල්ලීම තමයි අද සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් මේ ගමන යන්න කියන එක. ඒක ඒක එක්සත් ජාතික පක්ෂයට හොඳ අවස්ථාවක් තිබ්බා. අපි දිගින් දිගටම කිව්වා මේක මේ එකතු වෙලා එතුමාගේ නායකත්වයෙන් මේ සංධානයක් හදාගෙන යන්න කියලා. ඉතින් ඒ වෙනුවෙන් අපි විශාල කැපකිරීම් කරා. නමුත් සුළු පිරිසකට එහෙම අවශ්‍යතාවයක් තිබ්බේ නැහැ. දැන් සෑහෙන්න කාලයකට පස්සේ මම හිතන්නේ මේ දැන් සජිත් ප්‍රේමදාස මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා ඍජු අදහස් දක්වනවා අපි මාධ්‍ය ඔස්සේ දැක්කේ නැහැ. එතකොට ඊයේ දවසේදී සෑහෙන්න කාලයකට පසුව හිටපු අගමැතිතුමා රනිල් වික්‍රමසිංහ මහතා කියනවා ජනාධිපතිවරණයේදී ඡන්ද කරපු විදිහට අපිට මහමැතිවරණය කරන්න බෑ. ඒ ප්‍රතිපත්තිත් එක්ක අපිට ඉස්සරහට යන්න බෑ. අපි අපේක්ෂකෙක් ඉදිරිපත් කළා. හැබැයි ඒ ඉදිරිපත් කරපු අපේක්ෂකයාට අපි සහාය දුන්න අර නිකන් මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට සහාය දුන්න එක වෙන තැනකින් ආව කෙනෙක්ට සහයෝගය UNP එකෙන් ලබා දුන්නා වගේ ප්‍රකාශයක් තමයි ඊයේ රනිල් වික්‍රමසිංහ මහත්තයා කරන්නේ. සහ මේ ගණන් මිනුම් කියමින්ම දෙකන මෙච්චර ප්‍රමාණයකින් ගෝඨාභය රාජපක්ෂට පරාජයට පත් වුණා කියන එක ඔහු මතු කළ කාරණාවක්. එහෙම වෙන්නේ කොහොමද? නෑ ඇත්ත මම හිතන්නේ ඕනෑම කෙනෙක්ට කියන්න පුළුවන් පෞගේ ජනාධිපතිවරණයේ විදිහට නම් කරන්න සුදුසු නැහැ කියලා. ඒක ඒකට සාධාරණ කාරණයක් තියෙනවා. දැන් මොන ලෝකේ මොන පක්ෂයේද ජනාධිපති අපේක්ෂකයා ජනාධිපති වරණය ප්‍රකාශයට පත් කරලා දවස් 10ක් වෙනකන් ඉන්නේ මේ මේ අපේක්ෂකයා තෝරගන්න. දැන් මේ අපි ඕනෑම පක්ෂයක් දන්නවා එදා 2019 අන්තිම වෙනකොට ජනාධිපතිවරණයක් තියෙනවා කියලා. එතකොට අපි මේ වෙනුවෙන් කතා කරේ 2019 මුල ඉඳන් අපේ අපේක්ෂකයව ඉදිරිපත් කරලා වැඩපිළිවෙලක් හදන්න කියලා. ඉතින් එහෙම වැඩපිළිවෙලක් තිබ්බේ නැහැ. අපිට සටන් කරන්න වුණා සජිත් ප්‍රේමදාස මැතිතුමාව ඉදිරිපත් කරන්න කියලා. අපිට මේ රටේ රැස්වීම කරන්න ඕනේ වුණා. ඉතින් එහෙම අවස්ථාවක් තිබ්බේ නැහැනේ. මේක ඉතාම මේ සයන්ටිෆිකලි වුණා බැලුවා නම් ඒ අපි කරා ජනමත ගණනාවක්. ඒක ඉතා පැහැදිලිව සජිත් ප්‍රේමදාස මැතිතුමා තමයි ඉදිරියෙන් හිටියේ. ඉතින් මේ ජනමතයට ඇහුම්කන් දීලා එක්සත් ජාතික පක්ෂයේ ඉවර ඒ අවස්ථාවේදී මාස කිහිපයකටම කලින් ඒක තීන්දුව කරලා වැඩපිළිවෙලක් හැදුවා නම් මං හිතන්නේ ඊට වඩා හොඳ ප්‍රතිඵලයක් අපිට ගන්න තිබ්බා. ඉතින් එහෙම දෙයක් කරන්න ඌමනාවක් අවස්ථාවක් තිබ්බේ නැහැ. ඉතින් මේ 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 ඒ ප්‍රමාදයම තමයි අපේ පරාජයට ප්‍රධානම හේතුවක් හැටියට මම දැක්කේ. ඔබ දින පිළිතුරත් එක්ක රාජකාරණ මැතිතුමා පැහැදිලි වෙන කාරණාවක් තමයි ඔය දෙපිරිස අතර තිබිච්ච මේ ගැටලුකාරී ගැටුම්කාරී වාතාවරණය හේතු වුණා කියන එක පරාජයට. එතකොට දැන් තියෙන්නේ තෙවැනි තත්වයක්. එහි තත්වයේ උඩ මේ මහමැතිවරණයේ ඡායග්‍රහණය කිරීම අභියෝගයක් වෙනවා. ඒක බලපාන්නේ කොහොමද? නෑ ඒක මේ මං හිතන්නේ ඔය මාධ්‍යෙන් එක හා සමාන කාලයක් දුන්නට මේ මේ දෙපිරිසට පොළවේ බිම් මට්ටමේ 100%99%යි
එහෙමයි තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට උනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට උන දේම තමයි මං හිතන්නේ ඊට වඩා කනගාටුයි කියන්නේ ඊට වඩා බර ඇරුම් තත්ත්වයක් දැන් එක්සත් ජාතික පක්ෂයේ තියෙන්නේ ඒකින්ද 99%ක් අපිත් එක්ක සජිත් ප්‍රේමදාස මහත්මයාගේ නායකත්වයෙන් මේ බිම් මට්ටමේ ජනතාව ඉන්නවා 1%ක් පමණ ඉන්නවා ඊට විරුද්ධව නමුත් මම හිතන්නේ මැතිවරණයේ ප්‍රතිඵලයේත් එක්ක මේක මේක පැහැදිලි වෙයි හරියටම බලන්න වෙන්නේ එතන සමහරක් වෙලාවට ආණ්ඩුව වටත් ඌමනාවල් කරන කොටසක් ඉන්නෝනේ එතකොට ආණ්ඩුවට අවශ්‍යතාවය අනුව සමහර මාධ්‍ය තුලින් මේ 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 දැන්ට තියෙන 1% ඊට වඩා ලොකු මට්ටමකට පෙන්වන්න උත්සාහ කරනවා ඉතින් මං හිතන්නේ ඊයේත් ඒ වගේ දෙයක් තමයි උත්සාහ කරේ ඊයේත් සිරිකොතට අර අපේ වෘත්තීය සමිතී ප්‍රධානීන් සියල්ලම ගෙනල්ලා පෙන්වන්න උත්සාහ කරේ මෙන්න එක්සත් ජාතික පක්ෂයේ මූලස්ථානයේට ලොකු සෙනගක් ඇවිල්ලා ඒ මතයක් නිර්මාණය කරන්න උත්සාහ කිරීමක් හැටියට මං දකිනවා නමුත් ඒක ඒක වැරදුනා ඒක වැරදුනා ඉතා අවාසනාවන්ත ලෙස මේ ඒ මට්ටමට මේ ගියේ එක පිළිබඳව මට කනගාටුවක් තියෙනවා පෞද්ගලිකව නමුත් මේක තමයි ඇත්ත මේ මේ ජනතාවට වෙනස අවශ්‍යයි මේ වෙනස ලබා නොදීම නිසා එක්සත් ජාතික පක්ෂයට අර 1%ේ මට්ටමට යන්න සිදු වෙලා තියෙනවා දැන් ඔබතුමාලට වසර 5ක් රජයක් තිබුණානේ ඔබතුමාලගේ යටතේ තමයි ආණ්ඩු බලය පැවතුනේ එතකොට ආණ්ඩු බලය අතේ තියෙන වෙලාවක පාක්ෂිකයාට සාධාරණයක් උන්නේ කියන එක නේද එතන චෝදනාව බවට පත් වුණේ ඊයේ දවසේ ප්‍රබලතම චෝදනාව බවට පත් වුණේ ඒ කාරණාව මතකයි ওই අවුරුදු 5ේ අන්තිම අවුරුද්දේ හෝ අන්තිම මාස කිහිපෙදී ජාතික සේවක සංගම් ගොඩ නැගිල්ලේම මගේ මතකේ නිවැරදිනම් ඔබතුමා නිවැරදි කරන්න මාව මේ දුක්ගෙනවිලි අහුවා වෘත්තීය සමිති වලින් සහ එක්සත් ජාතික පාක්ෂිකයින්ගෙන් ඒව සම්බන්ධව තීරණ ගන්න හිටියේ ඒව සම්බන්ධව තීරණ ගන්න පත් කරලා තිබුණේ වහන්න පත් කරලා තිබුණේ සජිත් ප්‍රේමදාස මහත්තයා. එතකොට ඒ අවස්ථාවේදී කිසියම් දෙයක් කරන්න බැරි වුණාද මේ වෘත්තීය සමිති සංගම් නියෝජිතයින්ට? වෘත්තීය සමිති බාරව සජිත් ප්‍රේමදාස මහත්තයා කොතනවත් හිටියේ නැහැ. ඒ කියන්නේ පාක්ෂිකයන්ගේ දුක්ගෙනවිලි පිළිබඳව පැමිණිලි කරන්න අවස්ථාවක් ලබා දුන්න අන්තිම අවුරුද්දේදී. නැහැ සජිත් ප්‍රේමදාස මහත්මයාගේ නායකත්වයෙන් එවැනි කටයුත්තක් වුණ නැහැ වෘත්තීය සමිති බාරව හිටියා අඛිල විරාජකාරියවස අපේ මගේ මිත්‍රයා ඊට කලින් ඊට පස්සේ හිටියා රංගි බණ්ඩාර මහත්මයා දැන්ටත් ඉන්නේ එතුමා සජිත් ප්‍රේමදාස මහත්මයා කොතනදීවත් වෘත්තීය සමිති බාරව කටයුතු කරේ නැහැ අපි ඒ කාරණාව එහෙම තියමුකෝ නමුත් එතුමා නියෝජ්‍ය නායකතුමා එක්සත් ජාතික පක්ෂය තාම වගකිව යුතු ප්‍රබල තනතුරක් දරපු පියාගෙන්ම පටන් ගත්තොත් එහෙම එතුමාගේ පියා ගත්තොත් එහෙම මේ වෘත්තීය සමිති දෙක බොහොම ළඟ කිතු සම්බන්ධතාවයක් තිබුණ කෙනෙක්. එතකොට පක්ෂය තුල හිදිද්දී ඇයි බැරි වුණේ මීට වඩා යමක් කරන්න ඒ සඳහා එක් උපලඹවීමක් කරන්න මොනවාරි නායකත්වයට බලපෑමක් කරමින් හෝ මේ කටයුතු කරගන්න බැරි වුණේ ඇයි සජිත් ප්‍රේමදාස මහත්මයාට? ඇත්තටම ඒ පිළිබඳ වැඩපිළිවෙලක් නැතිවීම මම හිතන්නේ මම මේ මේ පක්ෂයේ ඉහළ නිල තලයක් හොබවන පුද්ගලයෙක් නෙමෙයි උනර පාර්ලිමේන්තු නියෝජනය කරපු නියෝජිතයෙක් හැටියට අපි නිතර හැම අවස්ථාවකදීම කතා කරපු දෙයක් කණ්ඩායම් රැස්වීම ගත්තොතින් පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී හැම වෙලේම මේ මේ මම පමණක් නෙමෙයි මේ මේ හැමෝම කතා කර මේ මේ පිළිබඳ මේක ඉක්මනටම කරන්න කියලා ඉතින් एक පිළිබඳව විශේෂ අවධානයක් යොමුන්නේ අපේ රජයේ ඉන්න ප්‍රධානීන්ගෙන් ඒක එක එක පැත්තක් තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේකේ කොටස් කරුවෙක් හැටියට මුල් අවුරුදු 3 හිටින්න. එතකොට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා අවස්ථාව කීපයකදීම නතර කරා දේශපාලන පරිගණීම් වලට කැබිනට් පත්‍රිකා ලබා දෙනකොට ඒකට විරුද්ධ වෙලා තියෙනවා. ඒක අපි දන්නවා. ඉතින් ඒක ඒක ගැටලුවක් වුණා. නමුත් ඒ නැතත් මං හිතන්නේ අපේ කැබිනට් අමාත්‍යවරුන්ගෙන්වත් මේක සාධාරණයක් වුණේ නැහැ. ඒක මම එක පුද්ගලයෙක්ට චෝදනා කරනවා නෙමෙයි. නමුත් සමස්තයක් හැටියට ඒකට වැඩපිළිවෙලක්
ක්‍රියාත්මක වුණේ ඒ ඒ ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක නොවීම පිළිබඳව අපි නිතරම අපේ විරෝධතාවය අපි ප්‍රකාශ කරා ඒ ඒ වුණාට ඒ ඉහළ කිහිපම දෙනා මේ ගැන අවධානය යොමු වුණේ නැහැ මේ මේ ඇත්තටම මේ අපේ පෞගිය අවුරුදු ගණනාවකදීම මේ මේ අපේ අව වුමනා මේක ආණ්ඩුවක් ආගත්තට පස්සේ කරන්න ඕනේ දේවල් වල ප්‍රයොරිටි එක ගත්තොත් ප්‍රමුඛතාවය ගත්තොත් මේ අපේ ජනතාව ඉල්ලන මේ ඒ ඒවට වඩා වෙනත් දේවල් වලට අවධානය යොමු වුණා කියලා මං හිතනවා හොඳයි අපි තවත් අද අපේ පිළිසඳර කතා බහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකාරණ මහත්මන් එක්ක දැන් මේ අභ්‍යන්තරික වැතිබී තිබෙන ගැටලුකාරී තත්ත්වය පිළිබඳව සයිඑස් රිකෝතේ ඇති වූ තත්ත්වය පිළිබඳව එහෙම තමයි අපි කතා කරමින් හිටියේ ඔය අතරේ දැන් ලියුම් ආවද නෑනේ නෑනේ හරි අපි ආනහන අය කියන්නේ ලියුම් ආවේ නෑ කියලා කොහොම වුණා ඊමේල් එකක් යවනම් හොඳයි තැපැලත් ඒකනේ ඒකනේ ඉතින් කොහොම වෙතත් මේ මේ තත්ත්වය හමුවේ මහලේ කම්තුමා විදියට රංජිත් මන්දුම් බණ්ඩාර මැතිතුමා ඉල්ලීමක් කොට තිබුණා මේ අධිකරණයෙන් වාරණයක් නිකුත් කරන්නට කියලා මේ තනත්තු මේ වෙනද සමාජිකත්වය තිටුවීම පිළිබඳව එහි වර්තමාන තත්ත්වය මොකක්ද විවිධ පුවත් වාර්තා අපිට දකින්න ලැබෙනද මේ අරුණේම වාර්තා කරන පක්ෂෙන් පැනුවාට එහි මන්දුම් බණ්ඩාරගේ පෙත්සම ඉවතට කියලා नीत्यानुकूल वेडपिलिवले क्रियावली आरंभ वेला नमत्वे सामाजिकत्वे अतिटोलाहो तावकालिक अतिटोलाहो एहम किसीम लिपिया मटन लभिलने मंदो मे लभिचेक्की थोयागाने अरे अनुष दंग उपीट पेनगी प्रश्न मे අපි ගමන යනවා නමුත් අපි කවුරුත් ආදරය කරන පක්ෂයක් තමයි එක්සත් ජාතික පක්ෂය මේක අපිට නැති කරන්න අපිට නැති කරගන්න අපිට අවශ්‍යතාවයක් නැහැ අපිට තියෙන්නේ මේ එක්සත් ජාතික පක්ෂය යම් පිරිසක් විසින් මේ 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 මේක මේ බලහත්කාරයෙන් අල්ලගෙන ඉන්නා වගේ ස්වරූපයක් ඉතින් නමුත් අපි ඒ වගේම මේ අපි මේක තිබ්බා හෝ නැති වුණා හෝ අපේ ගමන අපි යන්න සූදානම්. නමුත් අපි නීත්‍යානුකූලව ගත යුතු ඒවා අපි ගන්න ඕනේ. ඉතින් මෙහෙමයි. දැන් මේක මේ ලොකු ප්‍රශ්නයක් නෑ මේ මාධ්‍යට තියෙනවා වගේ ප්‍රශ්නයක්. ඒකින්ද මේ රටේ ප්‍රශ්න මේකේ මේ 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 ප්‍රශ්නෙන් වහන්නත් ඕනේ අපි රටේ ප්‍රශ්න ගැනත් කතා කරමු. ඔව් දැන් දැන් මැතිවරණයට ඉදිරිපත් වෙන හින්දානේ දැන් අපි මේ තරම් මේ ගැන කතා ගන්න බුදුර ඔබතුමත් කියනවා වගේ මේ මේ බිම් මට්ටමේ ඉන්න එක්සත් ජාතික පාක්ෂිකයාට තියෙනවා තමන්ගේ පක්ෂය දැන් අලියා ඉදිරි කතර ගහලා පුරුද්ද තියෙන මිනිස්සු ඉන්නවනේ අපේ ගම්වල ඒ ඒ පුරුද්ද නැති වෙනවාද මේ පාර අලියට නෙවෙයි අපිට කතර ගහන්න වෙන්නේද ඒ වගේ ප්‍රශ්න අදින එක අපි ඒ ගැන වැඩිපුර ඇහුවේ සහ මේ ඊයේ ඇති වෙච්ච තත්ත්වයත් එක්ක නෑ ඇත්ත මම 100%ක් එකඟයි මේ මේ සජ්ජාතික පක්ෂය කියන්නේ මේ අපේ මේ ලේ ස්නහර වලට ගිහිල්ලා තියෙන දෙයක් ඒක ඒක නැති කරගන්න අපිට ඌමනාවක් නැහැ. ඒ නිසාම තමයි එක්සත් ජාතික පක්ෂේ බේරගන්න තමයි අපි ඉදිරිපත් වෙලා තියෙන්නේ මේ වැඩපිළිවෙලට. දැන් ඕකෙම්ම ඊළඟ තැනට ආවොත් රටේ ප්‍රශ්න ගැන කතා කරන්න ඕනේ කියන තැනට ඔබතුමත් ආව නිසා දැන් ආණ්ඩු බලය තිබ්බ වෙලාවක ඔබතුමත් සඳහන් කරනවා සමහර තීන්දුව తీරන ගන්නට හැකියාව තිබුණේ නැහැ. ඒ නිදහස තිබුණේ නැහැ. නියෝජ්‍ය නායකවරයාටවත් සමහර ප්‍රශ්න වෙනුවෙන් ජනතාව වෙනුවෙන් පෙනී ඉන්න අවස්ථාව ලැබුණේ නැහැ කියලා. ඒත් එක්කම ඔබතුමා කියනවා බහුතරය මේ වෙලාවේ ඉන්නේ ඔබතුමාලත් එක්ක කියලා. දැන් අපි දකිද්දි ප්‍රබල මූණු ගණනාවක් ඉන්නේ ඔබතුමාලත් එක්ක. ප්‍රබල අමාත්‍ය දුර දරපු විශාල පිරිසක්
දැන් සමග ජන බලවේගයත් එක්ක ඒක මේ පුද්ගල මුහුණු වශයෙන් පේන්න තියෙන කාරණාව. එතකොට එහෙම තියෙද්දි සාධාරණයි දෙය කියන කතාව අපිට ඒ කාලෙ මුකුත් කරගන්න බැරි වුණා කියලා. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා විතරමද ඒ කාලේ ආණ්ඩුව මෙහෙව්වේ? නෑ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා විතරක් නෙමෙයි මම ඉස්සෙල්ලා කිව්වා වගේම පෞගිය අර්බුදයක් වුණා අර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක් එකතු වීම. මුල් අවුරුදු 3 ඇත්තටම මුලින්ම ගත්තොත් මම හිතන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ගැනීමම ඒ ආරම්භයේ ආරම්භය මේ ගැටුමේ ආරම්භයක් වුණා. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශාල පිරිසක් ගත්තොත් මම හිතන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක අපිට මේ එක ආණ්ඩුවක් නොකර ඉන්න බැරිකමක් නෙවෙයි. නමුත් ඒක යම් ප්‍රතිශතයක් හරි තියෙද තිබ්බා. දැන් අපේ මන්ත්‍රීවරු 110ක් ඉන්නකොට අර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 20ක් ඉන්නකොට එතකොට ඒ 110ට මෙ තිබ්බ අමාත්‍ය ධූර සංඛ්‍යාවයි අර 20ට තිබ්බ අමාත්‍ය ඒ 20ම ඇමතිවරු අර අර 118මත් 20යි මේ අර 20මත් ඇමතිවරු ඉතින් මේ මේක නොගැලපුණා මේක නොගැලපුණා. ඉතින් ඒ වගේම අපේ පක්ෂයේ අපේ අග්‍රාමාත්‍ය ධූරයේ තිබ වෙච්ච අපේ පක්ෂයේ නායකත්වයේ ඉඳන් අපේ පාක්ෂිකයන් ගැන අවධානය යොමු කරේ ප්‍රමාණය මදි. ඒකයි බව කියන්නේ. ඉතින් මේක මේ පෞගිය ආණ්ඩුවේදී අර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුදයත් ඒ වගේම අපේ වැඩපිළිවෙලක් නොතිබීමත් ප්‍රධානම හේතු කාරණාවක් වුණා. පාක්ෂිකයන්ට සාධාරණයක් නොවේ. හැබැයි ඔබ දීපු පිළිතුරත් එක්ක මට මෙහෙම ප්‍රශ්නයක් එනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ප්‍රබලම සමාජිකයෙක් විමා ලේකම් දුරේ දරපු කෙනෙක් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව අරගෙන ඡන්දෙ දිනාගෙන ජනාධිපති කරගෙන ඒ ඔස්සේ ආණ්ඩුවක් හදාගෙන අද එහෙම කියන එක හරිද කියන එක එන්නේ නැත්තේ ප්‍රශ්නේ නෑ. ඔබට තනියම එහෙමනම් ඔබේ අපේක්ෂකෙක් දාලා දිනලා මේ ගමන පෙන්වන්න තිබුණා නේද? ඔව් ඒකත් මම හිතනවා ඒක කරා නම් හොඳයි කියලා. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වර ඒ වෙලාවේ ඒක පිළිබඳව යම් යම් විවේචන තිබ්බත් බහුතරයක් අතිබහුතරයක් මම හිතන්නේ ඒ වැඩපිළිවෙල පිළිබඳව ධනාත්මකව හිතුවා. ඒ ජයග්‍රහණය කිරීමෙන් පස්සේ වෙච්ච ගැටලුව පිළිබඳ මම විශේෂ අවධානයක් යොමු කරේ. ඒ කියන්නේ නිර්පාක්ෂිකව හිටදී කියලා ලොකු බලාපොරොත්තුවක් හැමෝගෙම තිබ්බා ජනාධිපතිවරයා නිර්පාක්ෂිකව ඉදී කියලා. නමුත් නිර්පාක්ෂිකව හිටියා නෙමෙයි අපිට විරුද්ධ ප්‍රධාන පක්ෂයේ සභාපති ධූරය ගත්තා. අන්න එතනදී අපිට මේ ඉතින් මේ කේන්දරේ වල්ල නෙමෙයිනේ මේ අපේක්ෂත්වේ ලබා දුන්නේ. එච්ච දේවල් දැන් අපි කතා කරනවා තමයි කතා කරාට දැන් ඒවා වෙලා ඉවරයි. අතීතයට අදාළ කාරණා ඔබ කැමැත්තෙන් ඉන්නවා වගේ මට පේනවා. මේ ජනතාවට තියෙන ගැටලු මේ වගේ දේවල් අපි කතා කරන්න ඕනේ කියන තැන මේ වෙලාවේ අපි මං හිතන්නේ දැනගත යුතුයි ඔබ හඳුනාගෙන තියෙන රටේ ජනතාවට මේ කොවිඩ් ගැනනේ අපි වැඩි හරියක් කතා කරන්නේ. මේ වසංගත තත්ත්වය හැරුණාම අපිට ඒ නිසා නිර්මාණය වන සහ ඒ හැරුණු කොට නිර්මාණය වෙලා තියෙන ඉදිරි මැතිවරණයකින් පස්සේ පත් වෙන පාර්ලිමේන්තුවක විසඳුම් ලැබිය යුතුයි කියලා ඔබ අදහස් කරන වඩා අවධානය යොමු කළ යුතු කාරණා මොනවාද හඳුනාගත් දේවල්? මම හිතන්නේ මේ දැන් හැම දෙයක්ම වෙනස් වුණා මේ COVID-19 මේ වෛරසයත් එක්ක හැම දෙයක්. එතකොට අපි යම් තාක් දුරට කෙටි කාලීනව ගත්තොත් මම හිතන්නේ යම් තාක් දුරට සාධාරණ ලෙස පාලනයක් සිදු වෙලා තියෙනවා මේ COVID-19 ව්‍යාප්තිය. නමුත් ලොකු අසාධාරණයක් වෙලා තියෙනවා අපේ ශ්‍රී ලාංකිකයන් විශාල සංඛ්‍යාවක්. මම ඊයේ ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් දැක්කා ඔය කටා සෞදි එතකොට කුවේට් වල විශාල සංඛ්‍යාවක් ඉන්නවා අපේ ආදරණීය ජනතාව COVID-19 වැළඳිලත්. ඒ අයට වැළඳිච්ච අය ඉන්නවා, වැළඳිච්ච නැති අය ඉන්නවා. එයාට ලංකාවට එන්න වැඩපිළිවෙලක් නැහැ. ඉතින් මම හිතන්නේ වහාම ඒ අය වෙනුවෙන් සාධාරණයක් ඉටු කරන්න ඕනේ. මොකද මේ අය තමයි ඇත්තටම අපේ
මෙහෙ ඇවිත් කොරෝනා හැදිච්ච මේ අයටත් බෙහෙත් දෙන්න මුදල් ලෙවන්නේ ඒ අය. ඒක ඇත්ත. ඒ කියන්නේ අපේට වැඩිම ආදායමක් රටට ගෙන එන්නේ විදේශ විනිමය වැඩිම විදේශ විනිමය ගේන්නේ මේ පිටරට වැඩි කරපු ඒ රට විරුවන් කියන අය දැන් මේ ඒ අයට සාධාරණයක් ඉටු කරන්න ඕනේ. ඒ අයට මේ අය මේ ආණ්ඩුවේ මේ මිනිස් බෝම්බ කියලා අපහාසයට ලක් කරනවා. ඉතින් ඒ අය වෙනුවෙන් වැඩපිළිවෙලක් තවමත් සාර්ථක වැඩපිළිවෙලක් නැහැ. ඊට පස්සේ අපිට තියෙන ලොකුම ගැටලුව තමයි මේ සෞඛ්‍ය ප්‍රශ්නේ විසඳුවත් ආර්ථික ප්‍රශ්නේ විසඳන්නේ කොහොමද කියන එක. ඇත්තටම දැන් මම දන්නවා මගේ අල්ලපු වැටේ තියෙන බියගම වෙළඳ කලාපේ හැම ෆැක්ටරි එකකම 500ක් 600ක් සේවයෙන් අයින් කරනවා. මේක ඉතා දරුණු තත්වයකට පත් වෙලා තියෙනවා. ඉතා දරුණු තත්වයකට. එතකොට අපි මේ ප්‍රශ්නේ මේ ආර්ථික ප්‍රශ්නයෙන් ගොඩ එන්න නම් රජය මේ ප්‍රධාන මේ අපේ ආර්ථික මේ ආර්ථික ගිනියන මේ කර්මාන්ත ශාලා මේ ප්‍රධාන ඒවා විතරක් නෙමේ මේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර මේ සියල්ලටම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න. දැන් මේ රජය කිව්වා 4%ක ණයක් දෙනවා කියලා. මම තා ඕනෑකමින් කියනවා මට ව්‍යාපාරිකයින් ගණනාවක් මට කතා කරලා තියෙනවා මේ ණය නම් බැංකු වලින් දෙන ණයක් නම් ගන්න පුළුවන් ණයක් නම් නෙමෙයි. ඒක ඒක ඒ අවශ්‍ය ඉල්ලන ડોකියුමන්ට් මේ නොඑක් ආකාරයෙන් කියන්නේ අර නොදෙන්න දෙන දේවල්. මේක නොදෙන්න දෙන දෙයක්. ඒකින්ද මේ ව්‍යාපාර කරන දීගේ කතාව වගේ. ඒ අනිවාර්යෙන්. ඉතින් මෙන්න මේ වගේ අවසනන්ත තත්වයක් උදා වෙලා තියෙනවා. ඉතින් මේ අපි මේ ව්‍යාපාර ටික ආරක්ෂා කරගත්තේ නැත්නම් වෙන්නේ තා දරුණු තත්වයක්. රැකියා ටික දැන් අහිමි වෙගෙන යනවා. මේ වෙනකොට රසවලින් අයින් කරනවා. මේ වෙනකොට මම දන්නවා බියකම වෙළඳ කලාපේ අවුරුදු 22 මම පෞද්ගලිකව මම දන්නවා අවුරුදු 22ක් වැඩ කරපු පුද්ගලයෙක්ට රස්සාවෙන් යන්න සිදු වෙලා තියෙනවා. අවුරුදු 18ක් වැඩ කරපු පුද්ගලයෙක්ට මේ එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි විශාල පිරිසක්. හැම ආයතනයකම 500 600ක් අයින් කළ කෙනෙක් ඔබ වගකීමක් ඇතුවද කියලා? නෑ නෑ හැම ආයතනයකම 500 600ක් සේවකයෙකුත් නෑනේ. නමුත් මහා පරිමාණයේ තියෙන දැන් මම නම් කියන්න කැමති නෑ BOI එකේ තියෙන ප්‍රධාන පෙළේ ආයතනවල ඒ තත්ත්වය සිදු වෙලා තියෙනවා. එතකොට මෑන් පවර් වලින් මේ සේවකීන් කොන්ත්‍රාත් පදනමින් මෑන් පවර්ස් වලින් ගන්න සේවකීන් ඒ ඔක්කොටම රැකියාවල් අහිමි වෙලා තියෙනවා. ඉතින් දරුණු ආර්ථික අර්බුදයකටපත් වෙලා තියෙනවා. ඒක විසඳ ගන්න රජය මැදිහත් වෙන්න ඕනේ. ඒ රජය මැදිහත් වෙලා ඒ ප්‍රධාන ආයතන වලටත් මූල්‍යම ශක්තිය ලබා දුන්නොත් මේ රැකියාවල් අහිමි වෙන්නේ නැහැ. එහෙම රැකියාවල් බැරි වෙලා හරි අහිමි වුණොත් පිටරටවල ඒ අයට මාසික දීමනාවක් ලබා දෙනවා. මේ රුපියල් 5000 නෙමෙයි. රුපියල් 5000 නෙමෙයි. නමුත් මාසික දීමනාවක් ලබා දෙනවා. මම දන්නවා මගේ මිත්‍රයෙක් කරන ව්‍යාපාරයක් පිටරට ඒ රජයෙන් මුදල් ප්‍රමාණයක් ලබා දුන්නා මේ කාල සීමාවේ තියෙන මේ අර්බුදයත් එක්ක. ඉතින් ඒ වගේ දේවල් කරන්න පුළුවන්. එතකොට එතනදී අහන ප්‍රශ්නයක් තමයි කොහොමද මේවට සල්ලි කියලා. ඉතින් මේ අපේ අනවශ්‍ය දේවල් වලට වීදම් කරන එක නතර කරන්න. උදාහරණයක් ඇරෙට ඔබ දැක්කා ඈ අර ගල් කිසි මිලියන 108900ක් වීදම් කරා. 108900ක් මේ කොරෝනා වසංගතයේ කාලේ වෙරළ කාදණයට විසඳුමක් හැටියට. නමුත් ඒක අන්තිමට මුහුද ගියේ. ඒ වගේ දැන් මම දැක්කා දැවැන්ත මුදල් ප්‍රමාණයක් වෙන් කරලා තියෙනවා මාර්ග සංවර්ධනය කාපට් කරන්න. දැන් අපිට ඕනේ ප්‍රමුඛත්වය ලබා දෙන්න ඕනේ වටද. මේ කාපට් කරන්න මේ අවුරුද්දක් තව පරක් වුණාට ප්‍රශ්නයක් නැහැ. අපේ ව්‍යාපාර ටික බේරගත්ත පුළුවන් නම්
දහස් ගණනක් පවුල් වලට සහනයක් ලැබෙනවා. ඉතින් මේ 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 පිළිබඳව විශේෂ අවධානයක් අපි යොමු කළ යුතුයි කියලා මම හිතනවා. සහ ඉතින් අපි රටක් විදියට කොහොමත් හැමදාමත් මුහුණ දුන්න ප්‍රශ්නයක් තමයි ප්‍රතිපත්තා හඳුනා නොගැනීම නිසා අපි හැමදාමත් ඒ අර්බුදයට දිගු කාලිනවත් මුහුණ දුන්නා. අපි ඒ ගැන විවිධ පක්ෂ විපක්ෂ නියෝජිතයින් එක්ක මේ විදිහටම අපි පිළිසඳරේ සාකච්ඡා කරා. අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ඔබතුමන්ට සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් හෂා. අපිට අපිට තව වෙලාවක් තියෙනවා. තව පොඩි වෙලාවක් අපිට වෙන් කරගන්න පුළුවන්. අද බෝනස් වෙලාවක් හම්බුණා. මොකද පරක් වෙලා නැව අවස්ථාවසලසනේ. හරි. එහෙමනම් සමා වෙන්නේ පිළි. ඔව් විනාඩි දෙක තුනක් දෙන්න පුළුවන්. අපි දැන් අර මුලින් සාකච්ඡාව පටන් ගන්නකොට සඳහන් කරන්නේ මේ පොරොන්දු ගැන. එතකොට පොරොන්දු දීලා පොරොන්දු ඉටු කරපු අයටනේ ආපහු ඒ විදිහටම ගමට යන්න පුළුවන් වෙන්නේ ඡන්දෙ ඉල්ලන්න. හර්ෂණ රාජකරුණ මහත්තයාට ගමට ගිහින් ඡන්දෙ ඉල්ලන්න බයක් නැද්ද? දීපු පොරොන්දු ඉටු කරලාද තියෙන්නේ? මම නම් හරි ආසාවෙන් ඉන්නේ ඡන්දෙ ඉල්ලන්න. මේ මේ ඉතා ඉක්මනින්ම මේ මේ මැතිවරණේ තියෙන තරමට මම පෞද්ගලිකව කැමති. මේ 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 කොවිඩ් 19 තත්ත්වය උදා වුණ නැත්නම් අපේ අප්‍රේල් මාසේ මැතිවරණයේ තියෙන අවස්ථාවේ වෙනකොට මම මේ 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 මම බෙහෙවින්ම සූදානම් මට්ටමට වෙලා තිනා. මොකද මම පෞද්ගලිකව මම මේ මැතිවරණයේ කියලා විශේෂ වැඩපිළිවෙලක් සකස් කරලා නැහැ. මම මගේ වැඩ කටයුතු ආරම්භ කරේ 2015 අගෝස්තු 17 වෙනිදා මැතිවරණයෙන් පස්සේ ඊළඟ දවසේ ඉඳන් අපි ජනතාවත් එක්ක හිටියා. ජනතාවන් වෙනුවෙන් හඬ නැගුවා. ජනතාවන්ගේ ප්‍රශ්න වලට මැදිහත් වුණා. අපේ ඒ අවුරුදු 4 කාලය තුල නොඑක් අර්බුද තත්වයන් තිබ්බත් අපි ජනතාවට ලබා දෙන්න පුළුවන් සංවර්ධන වැඩ කටයුතු ගත්තා. උපරිමයෙන් ලබා දෙන්න පුළුවන් සංවර්ධනයක් මම ඉටු කරා. ඉතින් මම ඉතා සතුටු වෙනවා ඒ පෞගිය කාල සීමාවේදී මට කරන්න පුළුවන්. මම ඇත්තටම පෞගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී ලංකාවෙන් නවක මන්ත්‍රීවරුන්ගෙන් වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබා ගත්ත මන්ත්‍රීවරය පුද්ගලයා. ඡන්ද 122,000 ලබා ගත්ත එක්සත් ජාතික පක්ෂය මුළු ලංකාවෙන්ම නවකින්ගෙන් වැඩිම ඡන්ද ප්‍රමාණය. ඉතින් ඒ ශක්තිය ලබා දුන්න ගම්පහ දිස්ත්‍රික් ජනතාවට මම සාධාරණයක් ඉටු කරා කියලා මම විශ්වාස කරනවා. ඒකයි මම මේ මැතිවරණයේත් නොබියව ගම්පහ දිස්ත්‍රික් ජනතාව මට සලකයි කියලා මම හිතනවා. අපි ප්‍රාර්ථනා කරනවා ඒසේ වන්නට කියලා. ඒ කතාව ඇතුළේ අපි අවසානයේට මම හිතන්නේ මේක ඉතාම වැදගත් පණිවිඩයක්. ඒක ඇතුළේ තිබුණ ඕන විශේෂයකට අදාළව තමන්ට පැවරෙන දේ තමන්ගේ වකකීම් නිතිපතා හරියට ඉටු කරනවා නම් අමුතුවෙන් මහන්සි වෙන අමුතුවෙන් කරන්න කියලා විශේෂ දෙයක් ඉතිරිවන්නේ නැහැ කියන එක කියවෙච්ච බොහොම වටිනා කාරණාවක්. සූති නැවත වතාවක් ඔබතුමන්ට ආයුබෝවන්. අපි එමනම් හෙට හමු වෙමු. හෙට දක්වාගේ වෙන පැය කීපය බොහොම සුවදායි සුබදායි වේවා කියලා ප්‍රාර්ථනා කරමු. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.